ආයිබුවන් අද බලමු සාලයා මොකක්ද කියන්නේ කියලා. අද නම් පුංචි කේන්තිකුත් එක මම කතා කරන්නේ මොකද අර පුංචි කොල්ලෙක් TikTok එක හරි අමුතු සින්දුවක් ඒකනේ ඈ අමුකෝ ඩුමුකෝ අමල් මොකද්ද කතන්දරේ. ඒක මේ දවස්වල මම දැක්කේ පොඩි කොළු පැටියා කියන උගේ අම්මටත් බන්නවල මිනිස්සු. මට බෑන්නට කමක් නෑ. මගේ අම්මට මම ගොඩක් ආදරෙයි. රටේ හැමෝගෙම අද්දක වැඳලා ඉල්ලන්නේ අම්මට බයින්න එපා. අන්දක තව අර YouTube එක මම හිතන්නේ ගෑල්ලමක පිරුණාමක දෙන්නේ හරිය කින්දියට වගේ එයාට කෝල් කරනවා එයායින් අහනවා අර සින්දු එක ඇල්ලක් දානවා ඊට පස්සේ ඒක මම දැක්කා මේ 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 බැලි උඩ රට පාත්‍රයට වඩ කරන්න බැයිද ඒ නටල පෙන්න ඒ වගේ මහා කින්දි දදා තිරිසන් වර පොඩි කොළු පැටියා මන් දන්නේ තව එකක් අර ලාල් ටෝක් අපේ ලාල් මිත්‍රයාගේ YouTube එකේදී ඔය මම ලාලයටත් කියනවා මේ හැම එකාටම ඔය මයික් එක අල්ලන්නත් එපා අර වඳුරට දැලිපියා වුණාර අරගල හිටිය කුණු හරප කී කියා ඔය තවම ඇවිදින්නේ අරගල කාපු ගෑනු ළමෙක් නූර්ද මූර්ද එයා කියනවා මූට දඬුවම් කරන්න යාලු මු කුණු හරපලු ඒ සින්දුව ඔබනවලු ගන්නවලු මිරිකනවලු සාමාන්‍ය දලු කඩලත් ඔබන්න කියනවා හොඳට ඔබන්න හිර කරලා කියනවා මේවා මේ කුණු හරප කියලා ලෝකේ කිසිම තැනක කුණු හරප නැහැ එහෙමනම් අපේ නලින් කියන සින්දුව ඈ කැකිරි පැලෙනට ඈ ඒ ඒ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ සුභාදාම දිහා බලලා ඈ තව කෙනෙක් කරපු දෙයක් දැකලා ඒවා තමයි නිර්මාණකරුවෝ නිර්මාණය පත් කරගෙන තියෙනවානේ කලාව කියන්නේ. ඒ වගේ කාටවත් කියන්න බෑනේ. ඒ කොළු පැටියා නට පුන්න නැටිලට මොකද්ද නම මොකද්ද කිසිම තේරුමක් නැහැ කියන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. හරිද? ඒ කොළු පැටියා කියනවා මේ මන් දන්නේ මේක උඩට ඇරි මන් දැක්ක අර එක ගායිකාවක් හිටියා දැන් පරවෙලා ගිහිල්ලා නේද ඔය ඒ කට්ටිය ලොකු මිනිස්සුන්ගේනේ. ඒ කට්ටිය ඔය ඉන්දියාවේ ගියා රේ ගියා කෝටි ගණන් ඒව ඇවිල්ලා මාරු විදිහට ප්‍රචාර කරා. එහෙම නෙමෙයි මේ කොළු පැටියා ඇත්තෙම ඔහු ඇත්තෙන්ම ඩාන්ස කෙනෙක් නෙවෙයිනි අපිත් නටලා තියෙනවානේ ඇඟේ තියෙනවනම් රිදම් එකක් කොහෙන්ද ඩාන්සින් ඔය නැටුම් කළ ආවේ කොහෙන්දවත් කියලා මන් දන්නේ මේ මිනිස්සු ඒවා සාමාන්‍ය මිනිසුන්ගේ ඇඟවලව තිබ රිදම් වල සතුන්ගේ පව අපි ජීවිතයක් ලබපු හැම කෙනෙම තිබ්බ දෙයක් ඒකට දැන් අපි මිනිස් ආත්මේ ඉපදුනහම නන්දානි ගාමිණී නාලින් රණීල් බොරේ දාන්නේ ඒ වගේ ඕනම කෙනෙකුට දැන් බලන්න උණක් හැදුනවා කොරෝනා කියනවා ඊට පස්සේ ඔන්න තව එකක් කියන එහෙම නන්ද ඒ වගේ දැන් ඒකෝල්ලගේ නැටුමටත් ඕනනම් මේ ඕන කෙනෙකුට දාගන්න පුළුවන් නමක් දාලා මේ වගේ ඩාන්ස් එකක් තියනවා කියලා හරිද කවුරුත් මේ උප්පත්තියෙන් ආත්ම ගානගෙන මේ ඩාන්ස් මේ නැටුම් වල නන්දාගෙන ඇවිල්ලා නේ ඒ වගේ දේවල් තුප්පහි වැඩ කරන්න එපා මම ලාල්ලට කියන ඔය වගේ කුණු හරප ගීමේ පාර මේ අරගලවල කාපු මිනිස්සුනේ ඇත්තම කියන අමු කුණු හරපන කියන්නේ ඈ ඔයා නිකන් බලන්න ඔය අරගලේ තිබ්බ ඔය අන්තිමට දෙක තුනකම ඈ කුණු ඒ කට්ටිය දැන ඒ කට්ටිය මේ එහෙම බෑ ඒ කට්ටිය අන්න එක තමයි ඒ කට්ටිය අනිත් මිනිස්සුන බැන බැන ඒ මිනිස්සු අතර ගන්න හදන්නේ මහ ජරා ජීන වෙච්ච මේ ක්‍රමවේදයක් හරිද මම දැක්ක එක දාදක් ඒ මේ කාන්තාව ඔය මට හිතේ ඇම්බසියක් ළඟ ඇම්බසි ඕ මොකක් ළඟ උද්දෝෂණක් තිබ්බ මොකක් හරි වෙයි මෙයා ගිහිල්ලා පල 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 මේ අම්මට කියලා ඉතුරු ටිකක් කියාගෙන ගියා ඉතින් ඒවා මේ මේ ඒ වගේ කෙනෙක් තමයි අර කතා කරන්නේ අර කොළු පෙඩියගේ නැටුමේ සින්දුව ගැන ඒක මම දැක්ක වෙන කෙනෙක් විග්‍රහ කරන වාහනයක ඉඳගෙන මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි පස්සේ අපි සිංහල කෙනෙක් මම දැක්ක ගායනා කරනවා ස්ටේජ් එක මියුසිකල් ෂෝ එකකට ගොහෙද ඒ නිසා මම මේ මේ ඇත්තෙම ලාල් අයියලාගෙම තිල්ලා දිනා ඔය මේ ඔය මයිකේ වටනාගම මේ අතාරින්න එපා ඔය මේ මොකද දන්නද ඔය ඔය එක එක ළඟට දාලා බලන්නකෝ කිසි තේරුමක් නැහැ නේ ඈ ඇත්ත මේ දැන් මම දැක සුවර්ණවාහිනියට මම ස්තුති වන්දගෙන කොළු පෙටිය ගෙනල්ලා ඉතින් මම දැක රොජ අයියා එහෙම වෙලා හිටියා මේ ඒක මේ ඒ කොළු පෙටියාගේ අඩු ගානේ යම්සි නැගිටීමක් හරි අඩු ගාන චිත්‍රපටයකට ගන්නද නේ දැන් ඔය ඔය නිර්මාණකරුව බිහි වෙලා මේ එන්නේ ඈ නේද මම දැක එක දවසක් මර මේ මේ දෙර හිරු එකේ මේ ඒක කොහෙද දෙන්නේ මම මේ අර පිටකොටු සින්දු කියපු කෙනෙක් ගෙනල්ලා ඒ ඒ මිසුණු තිබ්බ ඒ ජීවිතේ මේ කියන්නේ මේ හීනනේ ඒ කොළු පැටියා පාරේ ඔහු එහෙම ලොකු ඩාන්ස් කෙනෙකුත් නෙවෙයි ඔහුට ඒක විතරයි ඇඹරෙන්න පුළුවන් නේ අඬුක් බුඬුකෝ ආව ඕ නටනවා දැන් රංජන් මන් දැක කොහෙද ගිහින්නම් ඒක මොනවත් කියන්නේ ඒකම කරලා වෙන කින්දියට වෙන්නේ මේ කට්ටිය කරලා වෙන්න ඔය බනින උන්ට එනම ඔය ඔය මහා ලොකු නැටුම්කාරින්ගෙන් ඔක්කොගෙම අහනවා පුතේ ගුරුව විතරක් මේ ලෝකේ බිහි වෙලා බෑ
හොඳට මතක තියාගන්න. නැටුම් පොතෙන් උගන්වනවා. හරිද? එතකොට අපි ඒව කවදාවත් මේ පහත් මට්ටමට ගේන්නේ නැහැ. අපි බෙරේකට වුණත් අපි වැඳලා ගන්නවා. නේද? ඈ මිනිස් දෙකක් තියෙනවා නේද? කලාවේ උතුම්ම ඇත්තම කියන්නේ අදටත් කලා ශේෂ්ත්‍රය ඉතරයි යම්සි දෙයකින් හරි ගරුත්ව ඉතුරු වෙලා තියෙන්නේ. ගරු කිරි මිනිස්සුන්ට. ඈ මනුස්සත්ව බැඳිලා තියෙන්නේ. ඒක මම කියන්නේ ඒ හින්දා ඒ වගේ තුප්පැයි වැඩ කරන්න එපා. ඒ වගේ අහිංසක කොල් වෙන මම කොල්ලට කියනවා පුතේ උඹ උඹේ අම්මටනේ බනිනවා කියන්නේ ඌ හරි දුකෙන් කිව්වා මගේ අම්මට මං හරි ආදරෙමි උඹ බය නැතුව උඹ ඉස්සරහට හරි උඹට පුළුවන් දේක් උඹ කරා ඒක උඹේ ඇඟේ තියෙන දේක් කොහේ හරි එළියට આવොත් ඒක මේ බොහෝ දුරට මිනිස්සු මේ හද බැඳගයි ඒ අතරේ ඒ අයට කියන්න මගේ අම්මට බනිනවා උඹලගේ අම්මගේ අම්මටත් බැන නැත්තම් උන් හදන්නත් බෑ ඔව් හැබැයි ඕක කොහේ හරි මුදල් මේ තියෙන තැනකින් උඹව බිහි වුණා නම් අම්මා ඕක තමයි මේ දවස්වල දිගටම යන්නේ. ඒ හින්දා මම ඒ කොළුපැටියට අපේ පුත්‍රයාට කියනවා උඹ කිසිම වෙලාවක සැලෙන්න එපා. ඔය වගේ උන් පඬිතුව ඉන්නවා මේකේ. හරිද? ඒ හින්දා උඹ පුතේ මම දැක ඊට පස්සේ ආපහු කරලා තිනවා ඕකට වෙනස් තැනකට රිංගා. දැන් උඹට මම දැන් කවුද කියලා ඉගෙන ගන්න ඕ ක්ලාස් යන්න අර ටිකට් කොළුපැටියකටත් අපේ නායක ගිලා අවවාද කර ඒක හරි. ඒ වගේ මම කියන්නේ මේ රටේ ජීවත් වෙන්න බෑ කලාවෙන් විතරක්. ඒ හින්දා ඔයා ඉගෙන ගන්න ඕන තමයි හොඳට ඉගෙන ගන්න. ඒ අතරේ ඕක ඉගෙන ගන්න නැටුම් කලාවට ආදරේ නම් ආසන උඹේ මොකක් හරි ඇඟේ තියෙන නිසා ඒකට තව දෙයක් එකතු කරගනින්. හැබැයි ඒ වගේ මම ඉල්ලා හිටනවා රැකියාවක් හරි මොකක් හරි කරන්න නිකන් ඉන්න එපා. ඕක ලොකු ජොබ් එකක් නෙවෙයි. හරි එහෙමනම් අදට ඇති තවත් මේ වගේම වැඩසටහන් හම්බුමු ආයිබුවා අමුදු මුගමල්